සරණයි බවහන්සේලාට අපි බැද්දගම නවකතාව කියවමින් තමයි පැවතියේ බැද්දෙගම නවකතාව පළමු පරිච්චේදය දිවනි පරිච්චේදය කියවලා දැ අපි සූදානන් වෙන්නේ තුංවනි පරිච්චේදය කියවන්නට විශේෂයෙන්ම බැද්දගම ගම ඒ වගේ ගමහි ස්වභාාවය ගමී මිනිසුන්ගේ ස්වභාවය බැද්දේගම ජීවත්වන චරිතමොන වගේද බැද්දෙගම නවකතාවට විශේෂ්ෂර ටික එකතු වුණා සිරිදුු ඒවගේ සිරිදුගේ ආදරණය දරුවෝ දෙන්න පුංචිමනිකා හින්නිහාමි ඒවාගේ සහෝදරිය එකතුනා පවුලට කරලිනා හාමි ඒවගේ මේ ගමේ ප්‍රධහනයා ආරච්චිල බබේහාමි ආරච්චි ගැන ඒවගේ නැංචු හාමි පිළිබඳව අපි ටකටික කතාවන් ඔන්න ස්රහට අරගෙන ගිය ඉන් පරිණනි පරිචේදීද දවුණන පරිච්චේද හමුණු කතාවේ ස්වභාවය යම් කිසි තැනකට පත්කරමින් නවකතාවේ ගැටුම දක්වා හිමිංස් හිීරුවේ කිසිම කලබලයක් නැතිව මේ කතාව මේ පරිසරය වටාපිට පිළිබඳවත් තොරතුරු දක්වමින් කතා රච්චකයා දක්ෂ වෙනවා කතාාව විදි්‍රියයට එක තුකරන්න. අපි බලමුතු ගුණනි පරිච්චේදයක කිවමින් පොඩි හාම්න්ුවන් වහන්සේ මොනවගේ තොරතුරුද අපිට මේ තුන්වනි පරිච්චේදයේදී ලැබෙන්න්නේ කියලා කතාව කියවෙනගෙන යනකොට. සිරුදුගේ ජීවිතයේ කටුකත්වය. පැහැබිරිොම් අපිට පෙනුනා දෙවනි පරිච්චේබය අවසානය වනකොට අරච්චිලාගේ ගෙදරට ගිහිල්ලා සිරිදු පින්සෙන්ඩුුවෙනවා තමන්ට නයයක් දෙන්න කියලා. නේද. එවගේම තමයි අයදීම ප්‍රතික්ෂේප කරමින් සිරිදුුට, චෝදනාවක් කරනවා උඹගාව තියෙන්නේෙ ලයිසන් නොකරපුතුවක් වුවක් ඉක්මනටම ලයිසන් කරගන්න කියලා.. ඇඟබද්ධහා අලසකම පිළිබඳ ඔන්න සිරිදුට සිද්ධ වෙන දේවල් පිළිබඳව පිට කතා කරන්න පුළුවන් කියවගෙන යනකොට අපිට තොරතුොරු අහුවෙනවා ඔන්න ගැහෙනවා. බබුන් අපපුගේ වතකොත ඔන්න අපිට බැද්දේගම කතාවට තව කතානායකයක එකතු වෙනවා. ඒ තමයි බබුන් අපපු පුංචිමනිකා හා බබුන්. හමුවීම බොහොම ලස්සන සිද්ධිය අපිට සිද්ධිය මෙන්න හමු වෙනවා. හොඳ අපි කතාපතත්තට අරගෙන නව කතාව කියවගෙන යමු. ලස්සන සිද්ධි අපිට මුණ ගැහෙන තවත් එක් පරිච්චේදයක් තුන්වැනි පරිච්චේදය. සිරිදුු. කම්රු පිරිට ගොස් ධහරන්න ස්වල්පයෙකුත් තුවක්කු ලයිසමක් ලබාගත්තේය. අන්න වැඩයි හරි නේද. දැන් ඉතාම කෙටිවාක්‍යකින් ලොකු ස්තරයක් කියනවත්. අච්චිල ෙදරින් පිටු අර ගෙදර මෝමස්්ික්ත් තියෙනවා ඒ ටික කොහමරි වේලල කරලා නගරට ගෙනිහිල්ලා විකුණලා පනන්ටිකක් හොයාගෙන ලයි සංගරගන්න වතුවක් වුව කියලනෙ වැඩේ කරගත්තා.. දහන්න ස්වල්පයකුත් ඔන්න අරගත්තා බඩගින් එප දරුවන්ට කන්න දෙන්න තාත්ත දරුවන්ට කන්න දෙන්න එප නේද. තාත්තගේ හිතට වාවන්නේ නැහැ තමක් නොකාහිටියත්. දරුවන් නොකායින්න එක එනිසා සිරිදු නයට අරගෙන හරි දරුවන්ට කන්න දෙන්නයි මේ උත්සාහය. එහෙත් තමාගේ ජීවිත එට එන්ටම කටුකවන්නාක් මෙන් දැන්න හොට දැනේ බලන්නටකු එන්ට එන්ටමනේ ඔහ මනු ප්‍රාස රසයකුත් ඉස්මතු කරමින් අපිට මේ සිරිදු ජීවිතයේ කටුක බව එන්ට එටම එන්ට එන්ටම වෙනවා කියලා මේ ගමී භාෂාවෙන් මේ මාතර පලාාත භාසාාවෙන් මෙට කාරය එන්න එන්නම කිය එට එන්ටම කිය එකතු කරමින් අපිට කියනවා සිලුඳුගේ ජීවිතය ටිකෙන් ටික කටුක බවත පත් වනා දෂකර බවට පත් වනාා කියලා. බබේහාමිගේ නොමනාපේ පිටට නොපෙනීම දියුණු විය. බබේහාමී ඇත්තරම ප්‍රියමනාප බවක් දැක්කුවේ නෑණින් සිරිදුට අරේදා මුවමස් ටිකක් අඩගැෙන ගෙදට්ටගේ වෙලාවේ බුලත් විටත් දුන්නට නොකද හපන්න බබේහාමි අරච්චිලගේ හිත තුළින් තිබ්බි අකමැත්තම තමයි ඒ අකමැත්ත නිසාම තමයි නිකංවත් වී සේරුවක්වත් දුන්නේ නැත්තේ තිකින් ටික මොකදන බබේහාමී ප්‍රසිද්ධ නොකරම තමන්ගේ සිරුදු කරෙහිතිබුණු අමනා පැකම් ටිකටික වැඩි කරගත්තා. තමාමට විරුද්ධව අවට සිදුවන දේගෙන සිරිදු කිසිවෙටකත් සැක නොසිතවේ. සුළු නයක් දීම ප්‍රතික්ෂයපකිරීමට ඇඟ බද්ධ ගවන්නට යැයි බලකිරීමට හෝ. බබයි හාම කිසියම් වැදගත් හේතුවක් හැමවිටම දැක්කූවේය. එතකොට නය ඉල්ලන්න බෑන හැමතිස්සෙම මොහක්කර හේතුවක් තියෙන්ට ඕනෙ නේද. තැන් සාමාන්‍යෙන් ණයක් ගත්තොත් චම්කිසි කනෙකු. නැයි ඉල්ලන්න අනවා නැවත වෙතාවක් නය දුන්න කෙනා. මොකද කියන්නේ. අේ අපි මළ ගෙදයක් වුණනාා නිහදිස්ස සල්්‍ය ටිකක් ඕනනි. එනිසාවා ගත්ත නය මට ඉක්මට ගෙවන වද. නේද. දැත්තන් සමහල්ලාවට කියනවා නේද ගෙදර පොඩි කරදරයක් වුණානේ. අපි පුතා අසනීතුුණනේ ඔපරේෂණයක් කරන්න තියෙනවා. අර මංවාට සල්ලි වගේහ දුන්න නේද. පුළුවන්ද ඒහිටික ඉක්වට දෙන්න. එහෙම කියනවා නේද. අන්න මේ වගේ හේතුවක් හොයෝය හිටියා? ආරච්චිලා සිළඳදුගෙන් අයිල්ලන්් සහ ඇඟබක්්ද ගන්න. ඔහු තමාට විරුද්ධව කටයුතු කරන බව හෝ තමාගේ ජීවිතයේ මෙතඩම් අමාරු තත්ත්වයකට වැටුණේ බය හාමනිසාම් බවහෝ සිරිදු කිසිවට කස් සැකනොළේ සිලිඳදු වටපිටාගෙන වැඩි හිතන්නේනෑ හැබැයි අපිට පෙරපරිච්චේපයන්වල මතක් කලා දෙවනි පරිච්චේදයේදී ආරච්චිලට පුළුවන් ගමි මනිස්සුන්ගේ ීත වාසනාවන්ත කරන්න ගමී මිනිස්සුන්ගේ ජීවිතය අවාසනාවන්ත කරන්නත්. සිරිදුුගේ ජීවිතය මේ තරං නපුර වුණේ ආරච්චි ලගේ ක්‍රියා රාපයෙන් නිසා හැබැයි ඒ ගැන ගානක්වත් සිරිදුට තාම නැහැ. තවම නැහැ. සැකහිතලවත් නැහැ. හැමගම් වාසයකුම ඇඟබද්ද. වශයෙන් සිරින්තුනක් ගෙවීම හෝ ඒ වෙනුවට පාරයේ වැඩකිරීම හෝ කළ යුතුවේ. සාමාන්‍ය ඉංගීසි ආණඩුකාර ගටතේ ආ්ඩුවයටතේ ඇඟ බද්ධගෙවන්නට වෙනවා. තිීනිසා සිලින්තුනක්ගෙවන්ට ඕනේ බද්දක් විදිහ නැත්තන් ඒ වෙනුවට වැඩ කරන්නට ඕනේ. පාරයේ වැඩකිරීම ඔවුන්ට අමාරම කාරණය හැමගැම් වැසයෙකුගේම ඇඟ බදු මුදල බබේ හාමි විසින් ගෙවීමත් හේන් නස්වන්නේේදී. විශාල පොලියෙකුත් සමගය කර ගැනීම සාමාන්‍යෙන් පැවති සිරිිතය. ප්‍රමේ ගමී මිනිස්සුන්ට පාරය වැඩ කල්ල පොරුදුන ගමී මනිසුන් පුරුදු හන් කොටලා කැලේ වැඩ කල්ල කොමරු කොටලනෙ. බබේහාමි අරච්චල මොකද කළේ ආණ්ඩුවට ගමී මිනිස්සු ඉප දෙනාන ඉන්නෙ ගෙවල් නමය ඉදායන තිබේ ඔය ගෙවල් ටිකේඉන්න මිනිස්සුන් ඇගබද්ද ආණ්ඩුවට ගෙව්වා හැබැයි ආණ්ඩුවට ගෙව්වේ නිකං පරිත්‍යාගශීලී හදවතින්නේෙමේ. ම්? නිසුන්ටු දව්රන්න ඕනෙකලා රෝපකාරී හදවති නිමෙයි ගෙව්වේ අනිවාරයම මම උඹල්ලගේ බද්ධගේ වන්නන් උඹලම ටස්වවැන නෙලුවට පස්සේ ඒ කොට හ දීපං පොලි අත් එක්ක කියලා එහෙත් දිංගි හාමගිය මරණයෙන් පසුව අවුරදු ගරනකම ඇඟබදු මුදන් ගෙවන්ටු මනාවට බේ හාමි අත මුදල් හිඟවිය එතකොට ඩිංගිහන් මරණට පස්සේ තමන්ගෙනුව නමහත්ත්‍ය මරණට පස්සේ දුට හැකවක් බුණන ඇඟ බද හරි වෙලාවට නිසි වෙලාවට ගෙවන්න. කිසිවටකත් තමාළග මුදල් නැති සිරිදුට වූයේ නොකමැත්තෙන්ම පාරී වඩ කරන්නටය එතකොට සිරිදුට අකමැත්තෙන් වුණාත් මොකදවනේ තමන්ගේ ඇඟබද්ධගෙවන්න ඒ වෙනුවට එක පියවන්න පාරේ වඩට යන්න සිද්ධ වනා. බේ හාම සසිිදුුට විරුද්ධව කටයුතු කන බව ඔප්පු කරීමට මේ හොඳ ශාක්ෂීයකි එතකොටඔන්න පොඩිහාන්දුවන් වහන්සේ බබේහාමි ආරච්චිලා සිළඳුට කිසි මනුකම් පාවක් දැක්වුවේ න එයාගේ බදුු මුදල් එයා වෙනුවෙන් රජියයට ගෙව්වේත් නැහැ ඒ මනුස්යා බදුු නොගෙවන කෙනෙක් බෝට පත් වනාා ඒනිසා සිළඳුට වුණ පාරයවැට. යන්න කම්කරුවෙක් වගේ වැඩ කරන්න. කල්යත් යත් සිරදු වඩාත් අලසවිය බලන්නක කල් යත්්‍යත් ඒ කැනෙ කල්යත්දීම කල්යත්යත් සිුදු ඉතා අලසවිය සිදුුදු කම්මැලිය වුණ සිදු මුඩින්ම කම්මැලියෙක් කියලකිවිය පළවෙෙනනි පරිච්චය දෙදී. වඩාත් තුෂ්ණින්භූත විය වඩාත් හපුටු විය තමාට අපල ගැන දෙන කිසිම් අමනුෂ්‍ය දෝෂයක් තමා පෙට වැටිය ඇැයි ඔහුගේ හැඟීම විය න්නක මේ යාගේ ස්වභාාවමක දුන්නේ කියලා වඩාත් තුෂ්නින් බූත වුුණා නිකං බයාදු වුණ නිශ්චබ්ද වෙලා ඔහේ බලංගත්වතේ බලං ඉන්නවා කට හරගෙන ඉන්නව කට බලියගෙන ඉන්නවා හාත්කවත් කතාගරන්න ෙවත් නෑ හේ හමුතු මනුස්්‍යයෙක් වුණා වඩාත් හපුට වුණ හපුට වනා කියන නික අපේ කරකුට්ටන් වෙලා නේද? පත්න බොන්න්නත්නෑ හරියට වැඩක් පොළක් කරන්න ඉත්නෑ එක්කු නිදී එක්කු බලාගත්වතය බලං ඉන්නවා පණනෑගට මනුස්යාගේ වැරහැලිවෙලා ඔය විදිහට නැත්්‍රම නැතිවෙලා එන තත්ත්වයට පත් වනම්. මෙයා හිතුවා මෙයාටමනුෂ්‍යදෝෂයක් ඇති කැලේයක්කු ගහනවා තමන්ටත් යක්කුගේ බලපෑමැති කියලා. ගමහැර වනගතවීමෙන් එයින් බේරීම හෝ නැති දම් ඒ අමතක කිීමට හෝ බොහ උත්සාහදරුවේය නිසා මෙයාට හුරුපුරුදු කැෑවට යන්න වඋනා ගම තහැරලා ඒ හරිගිය නැහැ. වනමුල්වල පල හෝ කිසියන් දඩියමක් ලබුණොත් එඒන් හෝ යපෙමින් ඔහු දස් ගනන් ගත කළේ වනේමය. පුංචි මනිකා හින්නේ හාමිත් හැර කිසිකුත් සමඟහු කතානො කළේය මේ මනුස්සය අර ගමීඉන්න බයකමට සමහර වෙලාවට බයාදු ගතිය නිසා මොකද කළේ කැලේට ගිය. කළේ දඩියමක් කල්ගෙන සමහල්ලාට දඩියක් නැහැ ඩමේ යන්න පනත් නෑ ඔහේ බඩගන්නෙම හිටියා. ආවොත් ගෙදෙට්ට කතා කලේ තමන්ගේ දෝල දෙන්නත් එක විතරයි. වෙන කාත් එෙක්වත් කතාවට ගියනෑ. එතුට අපිට සිරිඳගේ චරිතය අමුත්තු චරිත ලක්ෂණ රෝගිය ලෙඩෙක් නිකම් මල්ල කඳක්ු වගේ අමුතු වනුස්සෙක් බවට ටිකින් ටික පරිවර්තනය කරනවා නව කතාව තුළේ. පුංචි මනිකාට හෝ හිනි හාමිට හෝ විටකත් රලු කරලු වචනයක් පවා ඔහු නොකීවේය දැන් දරන්නොඩු මනුෂ්්‍යයක් ගඩයක් කාරයෙක්නෙ හැවයිඒවුුණාට දැම් පණනෑ වගේ. නේද ඔය මනුස්යා දෙෙදට්ටාවට තමන්ගේ දියනිිවුරු දෙපලට හින්නේ හාමිටයිපුන් චිමනිකටයි. රල්ලු කරලු වචනයක් වත් නිකංවත් කිව්වේ නැහැ. ඔවුන් සඳහා කිසියම් වන පලවැලයක් හෝ මීවදයයක් හෝ නොලැබැ කිසි දෙනකත් හ හිස්සතින් ෙදර වාවේයේ සමහර වෙලාවට ෙදර එපා වෙලානෙ හිටියේ. ගෙදරකිවේ ගම එපා වෙලා හිටිය ජීවිත අරමුණක් තිබ්බෙන එක මරමුණ දූල දෙන්නෙක් ඉන්නවා. ගමි ඉන්නකොට සතුරක් තිබ වෙනස නිසා කැලේට ගියා. කැලේ ඉන්නකොට සමල්ලාට දඩයමක් අහුනොත් මී වදයකින් මී පෙන ටිකක් කඩාගන්න පුළුවන් වූුනොත්න් පිතරක් ගෙදර එෙනවා වෙන්න පුළුවන් දරුවෝ දෙන්නට. තාත්තල එහෙමයි නේද තාත්තල එහෙමයි සාමාන්‍යයෙන් ගෙදර තමන්ගේ දරුවෝ දෙන්න වෙනුවෙන්. සිලිඳූ කැලේදලා පලවෙල නෙලාගෙන පළතුරක් ගෙඩියක් කඩාගෙන මී වදයක් මී පැනිටිකක් අරගෙන එනකොට කොච්චර සතුර වෙන වැද්දේ දරුවෝ දෙන්න. අපේ තාත්තලත් එහෙම තම නේද ගෙවල්වෙල ඉන්නකොට උදෑශනින්ම වැඩට ගිහිල්ල මහන්සවෙලා මහන්සවෙලා දරෝ දෙන්න නැතුව පැෑ ගානක් ඉඳලා රැෑට දරුව දෙන්න ළඟට එන්නේ අඩුමතරමෙන් ටොපියච්ච කොළට එකක්හරි අරගෙන තාත්තගේ ස්වභාවය. ඉතින් මෙන්න බලන්න මේ සිරිදුු මොනවගේ තත්ත්යකට පත් වනාද කියලා. ක්‍රමයෙන් ඔවුන්ගේ නිවස අනික් ගම්මුන්ගේ හැටියට වැදිගෙදර කෝඩයක ටසු කලකමින් පිණණි දැම්ම සිරිඳුගේ ගෙදර මනගෙදරද ඒක දැට්ට කියනවා වැදිී ගෙදර කියලා. සිරිිදුුගේ ෙදැට්ට කිය නවා වැදිි ගෙදර කියලා. වැද්ධග ගෙදරනියෝක වැද්දකිේ කාටද සිරිිඳුවට දඩයක් කාරෑකිවේ කාටද සිලිඳුට මේ සිරිඳුගේ ගෙදරටට කෝඩයක් අහුවෙේලා හෝඩයක් කිවවනිකං අමනුස්ස වැැල්මා අමනුෂ්‍ය බැල්මා. අමනුශ්‍ය දෝෂයක ටහු වෙලා මේ සිළඳුගේ ගෙදර. ගම්මුන්ටඒ පවුලත් සමඟ ගණුදනු කිරීමට බාධාවක් විය. සිරදුගේ හැසරීමම නිසා ගම්මුන්ට ඇත්තටම මේ අමුතු හැසර ගනුදුනු කරන්න තරෙක් ගනුදනු කරනවා කියන්නේ යන්න එන්න මනො හරි ඉල්ලගන්න එමනිසුන මනො හරි දෙන්න ටිකක් විවේකේ කතාබහ කරන්න දරුසුරතල් බලන්න දරෝත්යක හිනාවෙන්න සෙල්ලංකරන්න තරංවත් ඇත්තරම ඉඩකඩත් තිබුණේ නැහැ.ට පිටාවක් තිබුණු නැහැ. සිරිදදුගේ හැසිරීම නිසා මේ ගෙදර ඉන්න ගෘහමූල කියන සිරිදු තාත්තන්න සිරිින්දු. ඒ මනුෂ්‍ය හැසරීම නිසා ගම්මු කැමතිවනේ නෑ මේ මනුස්්‍යය හාමමුතු මනුස්සේ කියලා ගෙදට්ටාවිත් නැහැ. පුංචි බැනිකාත් හින්නි හාමේ සාමාන්‍ය ගම් ඇසිියන්ට වඩ අමුතු පඩිස්සරයකින් වැඩුණේ එඒෙනි. ගම මනිසුත් එක සමායෝජනය තිබෙනෙනන නිසා පුංචිමණිකත් ඒ විදිහටම හැදුනාම්. පියාගේ පුදුම පැවතුම් හා කැළෑ ගතියත් ඔවුන් කරෙහි බල පැවැත්වය. ගමින් අනක් ගැහැනුම් කීවේ ඔවුන් මඩුුණේ ගමී නොව කැලේ කියාය. ඔවුන්ගේ ඒ පුදුම පැවතුම් හා කැලෑ ගතියත් සමගම සිදු කෙරෙහි වූ ගති පැවතුම් කතා බා ආදී චාන්කමකුත් එකනෙකා කරෙහි ඇල්මකුත් පෙනට තිබිණි. එදකොට මෙන්න මේ ගෙදර. සිරදු බොම පනිවෙනවා හුද කලාවෙනවා මේ ගෙදරක් නැත්තන් අපි අර කිව්ව වැදිගදරනේද. හුදකලාගයක් වෙනවා කවුරුත් වැඩියෙන්නේ යන්නේ නෑ. වැඩිය කතා බහ කරන්නේ නෑ. පුංචිමණකයි හින්නේි හාමිත් එහෙම තමයි කාත්තෙක්වත් කතාවට යන්නේ නෑ. අනික් ගමී ළමයි එක සෙල්ලමට යන්නේ නෑ ඔන්න ොහේ හැබිලා හිමීන් සරේ ජීවත් වුණා ජීවත් වෙනවට. ගමී අනික් ගැහනුන්ගේ ජීවිත? යට වඩා ඔවුන්ගේ ජීවිතය කටුකවිය සාමාන්‍ය ජීවිතය ගත කරන දැද්දේගම මිනිස්සුන්ට වඩා මේ සිරඳුගේ පවුලේ මිනිස්සු හුඟාක් දුක්වින්දා. බොහෝම දුක්වින්දා. වයිසිං අරිනට බඩගින්න පිළිබඳ බිය දඔවන්ට වඩ වඩා දැනට විය. එතවොට පුංචේ කාලය බඩගින්න දැනුන කියලා පුතේ අපි කෑගහන්න හෑනේ කාල ඩගන්න දැනහම අපි අඩනවවා ටික දවසක් ග්‍යහම් බඩගින්න තේරෙන්නේෙත් නැහැ අපිට. හැබැයි බොකක්දූ හැඟීමක් ඇතිවුන් නිසා අපි අනලා ආ මේ බඩගිනේ කියළ කියනවා. හැබයි කාලයක් කරනට අපට දැනීමක් කියනවා අපි උදේට කන්න ඕන අපි හවසට කන්ටඕනේ රෑට කන්න ඕනෙ කලාපට හැඟීමක් දනීමක් කියනවා. ඒ දැනීම නිසා උදේට අපි කන්න ඕනි උදේ හාරය කෙළෙක් තියනවා එහෙම දැනිච්ච කාලේ අවබෝධයක් තියන කාලට උදේ කෑම හොයාගෙන යනවා අම්ම තාත්තා හබල දෙනවා හොලා දෙනවා. අම්මට බැරිවුොත් උදේ කෑම දෙන්න අපි ආනෝ අම්මගෙන් කෝ මට උදේ කෑම. දැන් උදේකෑම නැති උනොත් එහම අනිවාරයෙන්ම දරුවට ඒ එක දුකක් වේදනාවක් අනිවාරයෙන් අම්මත් එක්ක සමහර විටක යම් බහිම්බස්වීමක් වෙන්න පුදුවන් ඇයිමට කෑම දෙන්නෙත්තේ. ඇයි ගදර කෑම නැත්තේ කියලා. දැම්ම ගෙදර එහෙම සිද්ධක් වුණා ? ටික ටි ටි කෑම නැතිවෙෙන් නැගත්තතාහම බයක් ඇතිවුණා අනේ අපිට කන්න නැහැනේද කියලා. ඉතින් ඔවුන්ට වඩ වඩා මේ බඩගෙන දැනුනා සිරුදු ගමින් පිට ගිය බොහෝවිට පුංචිමණිකා තින්නි හාමි ද වසගත කළේ වනමුල් වනඵල වනකොල ආදිය කෑමේනි බලන්නකු ගමෙන් එරියට ගිහිල සමහල්ලාවට අ සිරිදු එක පැත්තකින් පිස්සෙක්වාගේන එයා කරන වැඩගැන දරුවන්ටාත් සිතාගන්න බ සමල්ලාට ගෙදරේනව නිදාගන්නවා ඔහේ බලං ඉන්නවා කාත් එක්කවත් කතා කරන්නත් නැහ හරි චතිය යනවා. මේ මනුස්යක් ගෙදරින් රිට ගිහාම සමල්ලාට දරුවන්ට කන්න නැහැ මොකොද කරන්නේ. කැලේ හොරුයින ටිකක් කරි පුංචිමනකට හින්හාමිටයි ළඟපාත කැරයකට ගිල්ල ලඟපාතට ගිහිල්ල මොනොහරි ගෙඩියක් කොලයක් කඩාගෙනැවිල්ලා කානවා. හේන්වාරය පැමණිට පිරිමින්මින් දැරියෝද හේනවල වැඩ කළහ. උන් දෙදන කැලේ කපාගිනි වැද්දූහ. ගදාල දමා බිමතනා ධා්‍ය සයපුරුවාහ ඌරුවන්මුවන්නාදීන්ගෙන් හේන පඩිස්සංකර ගනීමටරෑ පැල්ලගීමද කලාහ ඔන්න දැන් අපට ටිකටක ඒත්තු ගන්වනවා. මේ පුංචිමැණිකයි හින්මිහාමී ටිකටිකව ඇසට යන දැන්හල හේ අටේ පුංචිම කෙල්ලො. නෙමි. දැන් දහය දොලහ පහලවට ඔන්න හිට්ටුවෙනවා ටිටි. ලොකුියයට පත්ව වෙනවා වැඩිවිියට පත්වෙනවා. දැ ලොකු ලමයි උනහම අර තාත්තා හැමදාම ඉන්නෙත් නෑ කන්න දදින්න න්නත් නෑ කරන්න ගේ නෙත් නෑ ගෙදර ඇත්තෙත් නෑ නිසාම කොද කරන්න කළේට යනවා සමල්ලාවට හේන්වරට ගිල්ල වැඩ කරනව රෑ පැල් රකිනෝ කවුදම මේි කොල්ලු නෙමයි කෙල්ලු අනිත්්‍යක මහා වයස් ඇැති දරුව නෙමේ පුංචි ළමයිතාම. ලොකු ළමයි නෙමෙයි . අවුදු පහලොවන විට අන්න අපට වයසක් අහුවෙන වනේද. අවුරුදු පහලො වනවිට නැංචෝහාමිගේ සහෝදරයා බුන් අපපු පදිංචෝ සිටිය ඔහුගේ මස්සිනාව ආරච්චගේ ගෙදරය. එතකොට අපි ටඔන්න පුංචි කතාවක් ඔන්න එළියට දානවා. මේකෙක පැත්තැකින් ප්‍රේම උෘතාන්තය කාරම්භයක් මේ මදයොවුන් වයේ පසුවන පුංචිමනිකාට දැන් අවුදු පහළවයි. මේ අවුරුදු පහලවේ පසුවන පුංචිමනිකාට පැත්තේ තව කෙනෙක් ඔන්න කතාවට එකතු වෙන ඒ තමයි නැංචුහාමිගේ සහෝදරයක් බබුන් අපපු නැචුහාමි කියන්නේ කාටද නැංචුහාමි කියන්නේ බබේහාමි ආරච්චිලගේ නෝන මහත්තය මායියා ස්වාමිදියනය නේද ඒ නැංචුහාමිගේ සහෝදරයක් කවද මල්ලි කවුද බබු අපපු බබුන් අපපු ඔන්න ඉන්නවා බබුන් අපපු ඉන්නේ ආරච්චි ලගකෙ දර ආරච්චිල කියන්නේ කවුද බබුන් අප්පුගේ මස්සිනා බබුන් අපපුගේ මස්සිනා දැන් අපිට මෙන්න මේ විදියට හොයාගන්න පුළුවන්න්නේ ද කවුද බබේ හාමි බබේහාමිගේ විවාහ වෙලා තියෙන්නේ කවුද නැංචු හාමි මේ නැංචුහාමගේ මල්ලිකවුද නැංචුහමගේ මල්ලි තමයි බබුන් 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 කියලක යන්නෙ තවට බේ හාමිගේ මස්සිනා මස්සිනා මස්සිනාගේ ගෙදර තමයි බබුණුත් හෙටියේ දතක් වත් මොලේවත් නැති මහල්ලකු වූ තම පියාත් සමඟ බබුන් අප්පු කලින් ජීවත් වූයේ වෙනම ගැදලකය බන දතක්වත් ඊට පස්සේ මොලේවත් නැති මහල්ලක වූ එකින් අදහස් කරන්නේ බොහෝම මහලු ලෙදගාන ඉන්න වයස්ගත මරණාසන්න පුද්ගලයකු වෙච්චය මේ නැංචුහාමිගේ බුන්ගේ දෙන්නගම තාත් අලඟ තමයි මුලින්ම හිටිය ඊට පස්සේ මොකදනේ මහල්ලා මලවිටහු ඒගේ අතහැර දමා සහෝධ රීහත් ඇගේ පුරුෂියත් සමඟ විසීමට මෙිහි පැමිණියේය එතකොට තමන්ගේ තාත්තම් මැරුණා මැරුණුට පස්සේගේ දාලා අක්කළඟටාව එයින් ගමේගෙවල් ගරන අටකට බැස්සේය ඒ කියන්නේ බබුන්ගේගේ තීරතියන්නේත් මේ බැද්දයක පම තමයි බැබ්දයගමගවල් නමේ දැම් මොකදන්නේ බුන්ගේ තාත් නැතිවුුණා නැංචුහාමිගේ තාත්තා ඊට පස්සේ බබුන් ආව ආරච්චිලගේ වලව්වට වලව්ව කිව්ට ඉති අර ලොකු ගෙරනේද ැටි ෙදරට අට ගෙදර වැහිල ගිය කලේට ගිය. පේ කාලය වනමට බුන් අපගේ වයස විසි එකයි වයසගියද විසි එකයි පුංචි මැනිකට කේද වයස දැන් අවුදු පහලවයි. සාමාන්‍ය සිංහලයකුට වඩා උස පලල් උරහිස් ඇති ඔහු මනා වැඩුණු. ශරිරයක හුතු මිනිහැකි. දැන් මෙන්නමයාගේ ශරීර ස්වභාව අපට පෙන්නුම් කරනවා. සාමාන්‍ය සිංහල මනුස්්‍යයෙක්ට වඩා හොඳ පෞරුෂ සම්පත්තියක් පේනවා. හොඳ පුරුෂ දේහයක් තියෙනවා. උස ඔරහිස් තියනවා. ඒ වගේම තමයි මනාවැරිච්ච ශරීරයක් පිළිපුුණු ශරීරයක් නිකං වකුටු වෙච්ච ඇටකටු පේන. වැරහිලා තියෙන ශරීරයක් නම් නෙමෙයි නේද ඉතාගන්න පුළුවන්නේ ඔබහසරට මතකද බැද්දගම චිත්‍රපටිය මේ බැද්දගම නවකතාවේ පල්ලමු පිටුව මුල්පිටුව මුල් පිටුවේ තියෙනවානිද රූපයා මේ රූපේ මේ පොතට එකතු කලා තියෙන්නේ බැද්දේගම චිත්‍රපටීන් සෙනමා පටේ මේසිනමා පටේ ඇත්තටම බබුන් අප්පුගේ හා පුංචිමනිකාගේ රූපයක් තමයි මේ තියෙන්නේ ඔබ හන්සට දැක බලාගන්නට පුළුවන්. අපි බැලුවත්ත එහෙම ඇත්තටම බබුන්නප්පුට රඟපාන්නේ අපේ හෙළයේ මහා විශිෂ්ට සිනමා වේදයක් නළුවෙක් රංගවේදෙක් විදිහට අපි කටයුතු කරපු අපේ සිංහල මිනිස්සුන්ග විතරක් නෙමයි ජාත්‍යන්තරයේ පවා. ගයිර ලක් පෙච්ච විජයකුමාරතුංග විජයකුමාරතුංග නේද. පුංචිමනිකට රඟ පෑව කවුද මාලනී ෆොන්සේක එතුමිය තම ජීවතුන් අතර ඉන්නවා හැබැ විජය කුමාරතුංගයන් දැන් ජීවතුන් අතර නැහැ තෝට විජයකුමාරතුංගගේ රූපය අපිට මැවිලබේනවා එතුමා හොඳ දේහධාරී පුද්ගලේ කඩවසම් පිරිමියක් හොඳ පෙනුමක් තියෙන පිරිමියේ. ඒ වගේ කෙනෙක් ගෙන වෙන්නට ඇති ඇත්තටම ලනඩ්වුල් බබුන්ගෙන් දකින්නට ඇත්තේ. බබුන්ුත් ඒ වගේ හොඳ දේහ සම්පත්්‍යයක් තියන පිරිමියේ. ඔහුත් තලේලලුයි සුදුම සුදු නෑ කලුම කළුත් නෑ සිංහලයගේ පාට තලේලලුයි. ඔහුගේ මුොහුණ අන්ඩාකාරය අණ්ඩාකාර මුහනක් තිය නෙනේ ද කොටු මුහුණක් ්‍රිකෝන මහුණක් නෙමෙයි. නාසය කුඩාය. සිංහලය අතර ඉන්වානේ නාසේ දිග මිනිස්සුත් අප ඉන්නවා අපි එකක ජනවල හැටියට තමයි හැබෙන්නේ. තොල් මහත්තය කාමුකය නේද දැ සාමාන්‍යය අංගවිද්‍යාව අනුව ඔය තොල් කෙලකි කියන්නේ කම්මුල් කෙල කියන්නේ කාමය පිළිබඳ පෙන්නුම් කරන්න. තොල් මහතයි නං යාට කාමය තියෙනව කියලා අපි කියනවා. නේද. දැ මේ බබුන්ගේ තොල් මහතයි කාම. ශක්තිය කාම හැඟීම් ඇති මනුෂ්‍යයක් කියලා අංගවිද්‍යාවෙන් කියන්න පුළුවන් අංගවිද්‍යාවෝනෙ නෑ ඕනම මනුෂයකගේ ඕනදිහා බැලුම මේ මනුස්්‍යය ම අපපුරු මනු මේ මනුස්ය මහා අහිංසක මනු ඔය මනුස්්‍ය හා කපටියෙක් මනුස්යමහා කාමක මනුස්ේ එහෙම කියන්න පුළුවන්න්නේද කියන්න පුළුවන් ඔහුගේ මුහුණේ පිරිමි ගති අද්ද නිහතමාන චාන් ගතියද පිරිමමු වී තිබණ. බලන්ට අපේ බැද්දේගම නවකතා කතුවරයා චරිතයක් පිළිබඳ නිරූපණය කරනකොටට වක්රෝක්ති දක්වන්නේ නැතිව. ව්‍යංගාර්තයෙන් ඉදිරිපත් නොකර ස්වභාවෝක්තිය ලිපිටම කියනවා මේ මලුසියමිහෙමයි තල එලලුයි හරිමනේද ලස්සනයි පෙනුමයි කියලා. . එහෙත් ඔහොගේ විශාල වටකුරු දුමුරුවන් දෙනෙතෙහි සවුම්ම ඉදිබර ගැනු පෙනුමක් ඇතැම් විටමතු විය. සහරලාවට සෞම්ය කර කියන්නේ සමහර පිරිමි කොච්්‍ර දඩදඩුනත් හරිම සැහැල්ලු මුහුණක් තියෙන්නේ. හිදා ගත් හමනිකං අහිංසක හා පැටවූ වගේ. නේද. මේ පිරිමිගති හා ගෑනුගති සම්මිශෂණයෙන් ඇතිවූ අපූරු පෙනුමට හිස පිටිපසින් එකතුොට බැඳී තිබුණු කොන්ඩය වඩාතෘකුල්දුන්නේය. හොඳ පෙෙනුමක් තියෙනවා ලස්සනයි නේද. නික නැස් දෙක පියාගත් තහම නිකං කොන්්ඩෙත් තිබ නම් කෙල්ලෙක්ගේම තමයි කරාබ දෙකක් දාලා. හැබැයි ඇත්තර මෙහෙම නෙමෙයි කොන්්ඩයක් තිබුුණ අප පිටු පසින් එක පිරිමි කොන්්ඩයක් බැඳල තිබුණේ. ශරීර ශක්තිය ගැත් දහිරය ගැත් අවංක කම ගනත් බන් අපපු ප්‍රසිද්ධය මෙන්න මෙයාගේ චරිත ලක්ෂණ නේද. බලන්න ඔොක චරිත ලක්ෂණ ටික බබුන් අපගේ? ලක්ෂ අතර මෙන්න මේ කාරණාටික අංකක අංක එක තමයි එයාගේ රූප ස්වභාවය සාමාන්‍ය සිංහලයකොට වඩා උස පලල් උරහි සැති කෙනෙක් හොඳට උස මහතා කෙනෙක් කෙල එකින් අදහස් වෙනවා වැඩුණු ශරීරයක් තියෙනවානිකං කුදු වෙච්ච කුරු වෙච්ච ශීර තියන කෙනෙක් නෙමයි පාට තලේලලුයි මුහුණ අණඩාකාරයික නාසය කොඩායි තොල් මහත් කාමුකයි එදෝට මෙන්න මේ වගේ හොඳ පිළිමි ගති තියෙනවාගේ ම තමයි නිහතමානී චාන්ගතියත්ද ඔහුත් තුළ තියෙනවා. දහිරය ගැන ශරිර ශක්තිය ගැන ඒ වගේ අවංකකම ගැන ගමේ මිනිස්සු හැමෝම දන්නවා බුන් තරන් කෙනෙක් නම් වෙන ඇත්තේ නෑ ඔය මනුස්්‍යය හරි හොඳ මනුස්සේ හරි අවංක මනුස්සේ. දහිරය සම්බන්න මනුස්සේ. බොහෝ ගම්මුන්ගේ සිත් පුදුම අන්දමකට කුටිලය සැක සහිතය එහෙත් බබුන්ගේ සිත සම්පූර්ණය අවංකය ගම්මු පුරුදු වෙලා තියෙන සමන්ගේ දුප්පත් කමත් එක්ක අසරණකමත් එක්ක සමහර වෙලාවට බොරු ගියන්ට සමහරලාවට වංචා කරන්න සමහරලාවට ආරච්චිලගෙන් බෙරෙන් කෝරලේ මහත්තගෙන් බේරෙන් සමල්ලාවට හොරකම් කරන්න පවා ඇත්තං හෝරහිත් ඇතිව වංචා සහිත ප්‍රකාශ කරන්න පවා පළබිලා තිබුණ. හැබැයි බබුන්නන් එහෙම කෙනෙක් නෙමේ හරිියාවන්කමනුස්සේ.. ගම්මුන් නොහෝ ගෙන කතා කරන විට කීවේහු කුඩා ළමයෙකුවත් රවට්ටන්ට බබුන් අප්පුට බැරි නමුත් බා නොතේරෙන දරුවකටුවත් හුරැබඩියී හැකි බවයි බලන්නකු. මේ බු අප්පු කොච්චර. අවංකයිද කියනව නං බබුන්න අපපුොට බෑලු පොඩිය එකෙක්මත් ත්‍රවට්ටන්න. රවට අන නං වංචා හැඟීන් තියෙන්නේ පැනේද. හැබැයි බබුන් අප්පු නං පොඩි එකෙක්ට වනත් රැවටෙනවා. අත දරුවෙක්ත වනත් බබුන් අප්පුට බොරුවක් කියලා රවට්ටන්න පුළුවන්. ඒ තරම් අවංකම නුස්සේ.. බබුන්න අපපු පුංචිවනිකා සනක වචනයකට දෙකට වැඩි කතාබාක් නැතිව උන්ගේ ගෙට යාබද මේ ගේෙයිත්. රුත් දෙකක් වාසය කළේය හොන ටිකටික බබුන්න්පු ගැන අපිට තොරතුරු හෙළි කරනවා. මටකද යගල්ලන්ට අපේ පොඩිහාමුදුරුවන්ට අපේ දරුවන්ට ආරච්චිලගේ ගෙදට එහා පැත්ත නේද සිදුුවගේ ගෙදර තිබේ. දැන් කියනවා සිරිදුූගේ ගෙදරට එහා පැත්තේ බබුන් හිටපු ආරච්චිලා ගෙදර හිටියත් තිබනත්න්. බුන්න්නේ එක ද ටැවිල්ලා අවරුදු විසි එකේදී තාතනැතිවුුණාට පස්සේ අවුරුදු දෙකක් ඔහේ හිටිය. කිසි ප්‍රශ්නයක් වනේ නෑ ලොකුලොකු කතාාවහා ඇති වුණේ නෑ පුංචිමනිකත් එක දමානලාට දැක්ක හම කතාභාකරන්න චූටි කෙල්ලෙක් තාම්පො ඩිකෙල්ලේ කුදු පහළවයි හැබැයි අවුරුත් දෙකක් කොන්න ගිය. අවුරුත් දෙකක් ගියාට පස්සේ පුංචිමනිකට දා හතයි බබුන් අපපුට විසි තුනයි. ංචිමිකා දකීම් බුන්න අප්පුගේ සිත ඉතා අධිං අදගති, පුංචිමනිකා මිදුලේ හැසිරුණු දකින විට ෝගේ දෙෙතුල පොපි දුන්නේය. හුස්මගනීම අමාරු සේත් ගැඹඩු සේත් දනන වැඩීගෙනන ලැම පෙදෙසද යම් කිසිවක් සඳහා නැමුණුවිට ඉංග ළග අලංකාරහලි දුන් ඇගේ පියයුරු සම දෙෙසද ඔහු සාාවධාන බලාසිටියේ වේදනාසාහගත කලබීමකිනි. සාමානයෙන් පිරිමියෙට්ට. කාන්තාවක් දිහා දැකීම තරම් සුන්දර දසුනක් මේ ලෝක එන්න හැ. නේද. පිරුද්ධ ලංගික පාර්ශයක් පිළිබඳව එහෙම සිතවිලී ඇතිවීම සාමාන්‍ය ස්වභාවයක් නේද. ඒ ලෝකෙ කාම ලෝකයක්න පිරි ස්ත්‍රිය කරහිත් ඉස්ත්‍රිය පිරිමියා කරෙහිත් සිත් පහලවීම සාමාන්‍ය බයක්. දැන් අර නවයොවුන් වයේ පසුවන අවුරුදු දැන් දාසයක් දාහ තක් වෙනවානේ නේද. පුංචිමනිකා එහා පැත්තේ ගෙදර ඉන්නවා. බබුන් මෙහහි දෙගෙන බලාගෙන ඉන්න පුංචිමිනක නංගිත් එක සෙල්ලං කරනවා දරගේෙනවා වතුරගේනවා. අර කල්ලිනාහමට උදව කරනවා නංගිත් එ එක සමල්ලාට සෙල්ලං කරනවා නේද. ඕවා දකිනෝ බබුන්. මේ බබුන්ට පුංචිමනකා පිළිබඳව ආදරණී හැඟියීමක් ඇතිවෙනවා. බබුන් කාමුකයි කියලත් කිව්වානේ. නේද. කාමුකයි කියල කියන්නේ දර්දයකන් නෙමෙයි. හාමකයි කියන්නේ කාමයට කැමෙදී. සහ මිස්වින්නවනේ කාත් එෙක්වත්හි හිනාවෙන්නේ නෑ. කතා කරන්නේ නෑ. නේද. අපි භාවනාාව විගෙන ගන්නා බුදුහාමුදු අපට ඉගැන්නවා චරිත වර්ග හයා. රාගචරිත දේශ චරිත මෝහ චරිත විතක්ක චරිත, ශ්‍රද්ධා චරිත බුද්ධි චරිත කියලා. මේ චරිත වර්ග හයින් දැන් මේ බබුන්ගේ චරිතය රාග චරිතයක. එයා ලස්සනයි යයා පිරිසිුදුයි එයා හැඩකාරයිඒ අවංකයි හොඳ පෞරුෂයක් තිබුණ, හොඳ දහිරයක් තිබුණා හොඳ වීර්යක් තිබුණා හැබැයි ඉස්ටීල් ඔලිත්තයෙකුත් තිබුණම්. නේද. මේ පුංචිමනකාගේ හැඩකාඩ නේද කෙලි කවටකම් දකිනකොට අර ලැම පෙදෙස ලය පෙදෙස පියයුරු සමහරලාවට පේනවා එහෙම්මිහින්. ඒ ඉගි බිගි පේනවා මුහුණේ ඉරියව් පේනවා එතකොට ආසාවක් කටගත්තා. යාසාාව හුදෙක් රාගික හැඟීමක්ම නොවෙයි රාගක හැඟීමක් නොවෙයි එයාසාාව ඇත්තට බබුන්ගෙහිතේ ආදරයක් ප්‍රේමයක් දක්වා වර්ධනය වුණ බලන්නක මේ බැද්ධගම කතාවේ බොහොම සුන්දර අවස්ථාවක් අපිට පිළි වූ කෙනවා. හ වාර්ය කරෑක පුංචිමණිකා පියාගේ හේන රැකීමට ගියාය ඔන්න මේ සාමාන්‍ය දේවල් අපිට බැද්දගම කතාවෙන් ඔන්න ඉස්මතු වෙන අවස්ථාවක් මේ හේන ගමින් හැතැක්ම තුනකට එය අනිත් හේන්වලින්ද තරමක් දුරින් පිහිටියකි යකට පුංචිමනගේ තාත්ත සිලඳු රෑවැඩට ගියා හේනක් රකින්න යාලුවෙක් ගි හරි එරිට හරි ඈත්තකට ගියා එහින් ඊට යන පාර පාවිච්චි කළේ ඇත් ගේ පියාත් සහෝදරියත් පමණය එදා පැරට ගිය ඇ පසුදාඋුදේ පාන්දර ආපසු ගෙදරේ මට පිටත්වූවාය එතකොට තාත්තත් එක නොකද කළේ තාත්තත් එක්කම පුංචිමණකත් ගියත් පැල්රකින්ට රාත්‍රයේ වැසි වැස තිබුණු හෙයින් අවට වනේ අලුත් පැහැන් හැබියය බලන්නක මේ වචන රාත්‍රයේ වැසි වැස ඒැන වැස්ස වැහැලා රාත්‍රියයේ වැසි වැස තිබුණ හෙයින් වැස්ස වැහැලා තිබුණ හෙයින් තිබුණු නිසා අවටවාතය අලුත් පැහැයිෙන් හෙබියය. අලුත් පැහැෙන් හැබියේය. ඉතා සුළු කාලයකට පවතින මේ අලුත් ගතිය හැන දෙයක්කිෙරහිීම වැසිකාලයේ එකසේ බලපෑවේය. ඔබහන්සට මතරද පළවෙනි පරිච්චේදයේදී. අපි මේ වියලි බවගෙන කතා කලා බැද්දයගන මාස දොලහැන් මාස නමයක් දහයක්ම වහින්නේ නැහැ. උපරිම මාසියයි නැත්තන් දෙකයි වැස්ස කාලේ. ඉතින් මෙහෙ මේ ඒක දවසාක්. බොහොම දුර්ලභ දවසාක්. තුන්සේ හැටපහෙන් එක දවසක් වැස්ස වැහැලා. ඒ වැස වැස්සට පස්සේ අලුත් බවක් හැඟෙනවා. ප්‍රනීත බවක් ප්‍රබෝධමත් බව මේ වටපිට අාවතින ගස්වල පවා දළු දාලා මල් ඇවිල්ලා ගෙඩි හටගෙන බොහම සුන්දරණීය බව ඔන්න මේ අර පැලට යන පාරේ ගස්වල පවා දකින්ට ලැබෙනවා. මේ එන්නේ මොකටද මේ පරිසර විස්තරය කුමක් සඳහාද ආදරණීය හැඟීමක් මතු කරවන්න. නේද ප්‍රේමණී අවස්ථාවක් අපට ෙස් මතු කරවන්න පසුබිම නිර්මාණය කරවනවා.. සුදුකරණ මලින්ද සුදුහා දම්පාට කෙතන් මලින්ද. වැසීගේ ගස්යුතරක් නෙමෙයි ලස්සන පාටපාට මල් පිපිලා.. වදුර ඔසු විසුලු කරමින් අත්තෙන් අත්තර පනිමින් ප්‍රීතිවූහ පොඩි හාමුදුරුවනේ බැද්දේගම කියවගන කියවගන යනකොට මේක මහා දෂ්කරයි හරි වියලී දුප්පත් අසරනයි මිනිස්සු හැම තැනමතිය නහෙම කතාටික් නේද. හැබැයි බලන්න? තුවනි පරිච්චේදේදී අපිට මේ බැද්දේගම නවකතාවේ නවමු මුහුණුවර. බැද්දේගම ගමේ තවත් ඇත්තා. ජීවිතයේ කොච්චට කටුකුණත් ජීවිත කොච්චර දුෂ්කර වනත් ආදරය ප්‍රේමය කෙල කියන්නේ සුන්දර දෙයක් කියලා පරිසරයටත් ඒත්තු ගන්නමින් කියනවා. බැද්දේගම නවකතාවේ හැම පරිච්චේදකම තියෙන්නේ. ගම්ම කට්ටුකයි දුම්පත් මිනිස්සු එහෙමනෙනේද හැබැයි බලන්න මේ වචන ටික කොකුලන්ගේ හා මොනරුන්ගේ නාදීෙන් මනයේ ඒක නාදවිය. ඇත්තුන්ගේ කුංචනාදයද දුරින් ඇසින. මේ වන මේ වනමග යන පුංචිමනි කාටසනේ පඳුරක් අසලින් අංගටන ශබ්දයකි ඉතා සංසුන්ව ඇ එදෙසෙබැලුවාය. මුව නාම්බෝ දෙදෙනෙක් අසර නිශ්ශබ්දව තනකමින් සිටි මඇත්තියක සඳහා අං අතු පටල වගෙනදිරිටත් පසර තල්ලු වෙමින් පිමමින් හතිලමින් ඇනගනිති. පුංචමනෙකා නිසුල්මනේ එතනට ඇඳනාය. ඒත් මුවඇත්තිය නොයිවසිලිවත්ව පුංචමනකා මවාවී සි්‍ර පඳුර දෙස ඕනෑකමින් බලන්ටවඩින්. මුවඇත්තිය වරින් මර කෝපයෙන් බිම අඩි හපමින් බියෙන්ති වුණු ශබ්දයක් නගමින් සෙවෙන් පඳුරට හිට්ටු කලාය. ුව පවන් දෙදෙන එලිමහනේ හොඳ හැටි සටන් කළ බයවෙනි එපා නංගි. උබල්ලා ගණ්ඩ කොටියෙක් ිංගා ෙනෙන්නේ නැහැ සටන්කර පල්ල සහෝදරීනේ තෑග්ග ලස්සනයි කියාගෙන පුංචිමණනිකා යන්ට හැරවුණේ සිනා මුහුණිනි. එතකොට අපිට බොහෝම රසවත් කතාවක් කියනවා නොකදද කතාව. ඒ කතාව තමයි පුංචි මැනිකා තාත්වයක් කරෑ පැල්ඩලා එනකොට පාරදිගේ දක් හෝ පොල්ලො දෙෙක් මුවෝ පැටවු දෙන්නේෙක් හණ්ඩුවෙනවා. නේද ම අම්මත් බලාගන ඉන්නව අස්සට වෙලා දැන් පොඩිකාලේ තිබ්බනේ කතාවක් තාත්තකිව්වද මට්ට සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් කියලා ඔන්නේ වයිස ටැවිල්ල පුංචිමනිකත් පුංචිමණකර ලස්සන පරිසරයි මල්ගස්වල සිසිලස්ස මිඳමින් පොඩිහාමුදුරුවණ අර මුවත් තියට කතා කරනවා. ුවත්තිට කතා කල්ලලා කියනවා නංගී බයිවෙන්ට් එපා කොටි එෙට් අල්ල ගන දෙන්නේ නෑ උඹල රණ්ඩු කරපල්ලා ඒකන්න කාඩද අඩ සහෝදරය දෙන්නට පුංචි මුව පැටව දෙන්නට කියවා සහෝදරීන උඹල ර්ඩු කරපල්ල සෙල්ලඟගර පල්ලා තෑක්ද ලස්සනයි කියලා. එහෙම කියලා හිනා වෙලා බොහොම සතුටිං සිනාමුසු මූහනිින් පුංචිමනිකා පියමනාපව නැවත්ත හැරෙනවා යන්න ගෙදරට. ංචිමනිිකා හමිං හමින් අඩිපරය පහලට ගමං කලාය. අවට සෞන්දර්රයෙන් උද්දීප්ත මත්තු වැගේ ශීරයේ පලන්නක. පුංචිමනික හෙම හම ගමන් කරනට අව අවට සෞන්දර්ෙන් උබද්දීප්තමත් මේ වචනභාවිතය සමහර තැන්වල බොහොම සරල ගැමි බස්වාහාරයක් පාවිච්චි කරමින් මාතර පලාතේ නේත. ඒ මාතර ප්‍රදේශයේ භාෂාව පාවිච්චි කළාට නොකද අපිට මේ ගුණටත්නයන්ට සම්භාවය භාෂා කවුසල්ලයක් තිබුණ කියලා හැඟෙනවා. මේ වචන දෙක බලන්න සෞන්දර්රය නේද. සෞන්දර්ය කියන වචනය තද්ධිත වචනයක් භාවිත කළ තියෙන්නේ. උද්දීප්තමත් වූ මේ තත්සන පද බවා පද පවා පාවිච්චි කරලා නවන සවබෝහන්සේලා භාෂාව පිළිබඳව යම් කෙසි ආකාරයක අවබෝධීෙන් යුක්තව මේ පොත කියවගෙන යන්න මොකද හේතුව අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ බැද්දේගම නවකතාව කියවල අවසානයේ දී විචාරලියන්නට අපි කියවමු අවට සෞන්දර්රයෙන් උද්ධීත්තමත් වූ ඇගේ ශරීරේලේ අමුතු උද්‍යෝගයකින් නහර දිගේ දිවේය ගොම ප්‍රබෝධමත් ලේධාතුවක් තියෙන්න්නේ. තරුණ ගෝනකෝගේ රාග නිශ්්‍රිත කෑගෑම වනේ රැව්දීගෙනගියය තරුණ ගනක් රාගනිශ්්‍රිත කෑගෑම නද රාග නිශ්්‍රිත කියලා කියන්න නේද සමහල්ලාට සත්තු කෑගහන කොට එක මේ සංඥා පල කරනවා මේ ගොුණා කෑගැේ සමහරවෙල්ලාවට මේ කතන්දරේ එක් අපට හැගෙනවා. මන්ගේ සහකාරීව හොයා ගන්න මීට ඉහත මේ ශබ්දය දහස්ව රස හමුත්තකට පල නොව දැරිය අදයින් තිගැස්සී මොහොතක් බලා සිටියාය මේ ගොනාගේ ශබ්දය ඕන තරන් අහන තිබුණනා ගොන්නු කැ ගහන ඕන තරං හන තිබුණා හැබයි අද ගොනා එහෙම කෑ ගහක්දී වෙනදාට නැති හැඟීමක් වෙනදාට නැති කුතුහලයක් පුංචිමනිකගේ හදවතය තිවුණ අදයින් තිගැසී මහොතක් බලා සිටියාය. කැලඹීම් සහිත ස්වභාවයක් පහලෝ සැටියක් ඇයට දැනන. අතර මගේ පිටිපස පදුරක් අතර සෙලවන කිසිවක් දැකීම ඇ ගල් ගැසුනාක් මෙන් නැවතින. අර ශබ්දයක් එ පොඩි තිගැස්ක් ඇතිවනා කිව්වනේ මොකක්ද හැඟීමක් ඇතිවනා කිව්වනේ හේතුවක් තියෙනවා. ඒ ශබ්දය වගේ පිටිපස්සේ පොඩි සැලවීමක් තියෙනවා. පිටිපස්සේ කවුද ඉන්නව කල පොඩ්ඩක් හැගුණනා. වනරෝධින් මඇත්ව ඇ දෙසට බු අප්පු වෙනදුට ඇ බියෙන්වවුලා ගියාය. මොකදද වෙලා තියෙන්නේ. තිගස් සුුණු හේතුව තමයි බබුන්නප්පු පිටිපස්සේ පඳුරක් කස්සට වෙලා බලාගෙන දෙලා තියෙනවා පුංචිමනිකා කෙන පාරදිගේ. පුංචිමණික දිහා. බබුන්න්න්පුගේ දෙනෙ දීප් තිමත්ව පෙනිනි. පුංචිමණිකා බයවුණ දුවන්න හැදවා. හැබැයි පුංචිමිනික දැක්කා බුන් අපපුගේ ඇස. ලස්සනයි බැබලෙනවා දෙතුොල් විවරව ඒ අතරෙන් දත් දෙපල දිස්විය පුංචිමනික දැක්කා බබුන්ගේ ඇ දිරිසෙනව වගේම දට්ටිකත් දිරිසෙනවා මුළු මූුණ වල්ලා නේද පපුුවේ වැඩී තිබුණු කළු ලෝම දහඩිය බිඳු නිසාමුතු සිරියක් කිසලුවේය හොඳ පෞරුෂයක් තියෙන පුරුෂ දේහයක් සහිත පිරිමියක්ගේ ලොම් වැඩෙනවා අප කියන්නේ ගෑනු වගේ ඇඟක් නෙමේ පිරිින් වගේ ඇඟත් හදාගැන්ට කියලා. නේද. සාමාන්‍ය කාන්තාවන්ගේ ලෝම ශරිරය පුරාවටම වැඩෙන්නේ නැහැ. හැබැයි පිරිමියක්ග ලෝ හරි නිකන් සිංහෙක්්‍ය වගේ නේද පපුුවේ හැබෙනවා. මේ බබුන්නපුගේ පපුවෙ තියෙන ලෝම දහදට තෙත්වෙලා. දිලිසෙනවා දැක්කා. දැන් ඔහු පුංචිමනිකා ඉදිරියේ හිටගෙන සිටි. පුංචිමනිකා ඉස්සල් හටනවිල්ලා බලාගෙන ඉන්නවා. පුංචිමනකා. මේ උඹ හොයාගෙනැයි මංආාවේ. ඔන්න බලන්නක. පුංචිමණිකාගේ සහ බබුන්ගේ එකතුවීම පුංචිමනිිකා සහ බබුන්ගේ හමුුවීම අපිට බැද්දේගම නවකතාවේ. මුලින්ම දක්මන අවස්ථාව තමයි මෙන්නෙමි පුංචිමනිකා කවදමය කියන්නේ බබුන් බබුන් කියන පුංචිමණකෝ මං ඔයාවෝ හයාගෙනමයිමයාාවේ. අයියෝ මං බයවෙච්ච තරම හරි අහිංසේක වචනයක් නේද. අයි යෝ මං බයවෙච්ච තරම මට හිතුනේ ගස්වල ඉන්න යකෙක්්‍ය කියලා නේද අර තිගැසිලා නැවතුනේ හ අපේ තාත්තාහම කියෙල්තින මේ හැල ක්කු ඉවා කියලා. මංහිතුවේ යකෙක් කියලායියේ. . පුංචිකාල අපපොච්චි අපට කියවා ගස්ව ඉල ක්ු ඇගනට පන්නවා කියලා. පරිිස්සං වෙන්න කියා. තාත් අපේ කියල්තින අපි අප පොච්චා අප අපපොච්චි . ගමේ මිනිස්සූ ඇැත්තම් අප අපි නගරඋනත්යම තමයි නේද තාත්තර කතා කරන තාත්තා කියලා. තාත්තය කියලා. අපපොච්චි කියලා මේද. දන්කාරනන් ඩැඩි හමකිනෝ ඩා කියනව අපට ගැලපෙන් නෑ එවනන්නේද අප පොච්චි අපට කිව්වා ගස්වර දල යක්ක් වු ඇඟට පනිනව කියලා මං හිතුවේ හෙමද දන්නේ නෑ කියලා. උඹ හොයාගෙනයි මංමයාවේ උඹ හොයාගෙනයි මංමයාවේ. වරෙන් මාත්‍ය එක්ක මේ පාර හාට බබුන් ඔන්න පුංචිමනිකාට අරාධනාවක් කරනවා පුංචිමණකෝ මංආාවේ ඔයා වෙනුවෙන් මංආාවේ ඔයා වෙනවිින්. ඔයා එන්න මාක මේ පාරිෙන් එහාට. ඒමුළු රෑම මට නිදාගණට බරි වුණා උඹ ගැන හිත හිතාම උන්නා මිස. පොඩි හාමුදුරුවනේ අපේ ධර්මය තුළ උගන්නනව නේද කාමය කල කියන්නේ හරියට ගින්නක් වගේ කියලා. කාම ගින්නෙන් දැවුණහම තමන්ට මේ ලෝකයේ මඳරු වෙලයි පෙන් කාමය කියන්නේ මත්වීම තින් බුන් දැන් කාමින් අත්වෙලා තියෙන්නේ හැබැයි කාමයත් එක්ක ආදරයක් තියෙනවා ආදරයක් තියෙනවා. ආදරය නැතුව කාමය පමණක් හටගත්තෝතින් එක විනාසයක් හැබැයි මේ පුහුදුන් ලෝකේ කාමයත් එක්ක ආදරය හටගත්තෝතින්ය අලංකාරයක්. එනිසා ඔන්න බබුන්ට හිතෙනව පුංචි ආරාධනාවක් කරන්නට. එන්න මාත්ත එක්ක. ඊයමුළු රෑමමං ඔයා නිසා ඉදිවරාගෙන හිටිය ඔයා ගැනම කල්පනා කර කර හිටිය. උදේ පාන්දරම හේනේ දල එනකොට උඹ හම්බ වෙන්ඩ මංආාව එකයි පුංචිවනිකා. මට රාත්‍රිය නිදාගන්ට බෑ උඹ ගැනම හිත හිතයින්ටම. දැන් අපට දැනෙනවනේද. මේ බැද්ධෙකම නව කතාවේ. බබුන්ගේ හිතේ ආදරයක් පැළපදියන් වෙලා. ආදරයක් මතුවෙලා පුංචිමණකා ගැන පුංචි බැනිකාව මයි මතක් වෙන්නේ. ඊට පස්සේ බුන් කිය නොවෙන්න මෙහෙම. උඹ ගැන හිත හිතා ඉන්නවා උඹයි බිඳලෙ ඉන්නකොටත් වැලඟට යනකොටත් ඇහිපිය නොහෙලා ම බලායින්න උඹේ ලස්සනයි. උඹේ ලැමේ හැඩය බයවෙන් එපා පුංචිමනකා උඹට හිරිහඩයක් කරන්නේ නෑමං. වර මාත එක්ක යන්්ඩ වරෙන් මේ පාරගේ හාට. පුංචිමනිකාට ආරාධනාවක් කරනවා වගේම පුංචිමනිකට කියෙන පුංචිමැනිකෝෝ. ඔයා හරි ලස්සනයි. මං කාලයක් තිස්සේ වලං හිටිය ඔයා මිදුරෙ සෙල්ලං කරනවා. ඔයා ගැමලඟට යනවා. හතුට ගේනවා. ඔයා වැැවේ නානවා. ඔයා තාත්තත් එක්කයි යනවා. නේද. මං ඇහිපිය නොහෙලා බලං හිටියා. ඔයා හරිම ලස්සනයි. ඔයාගේ ඇම හරි ලස්සනයි. හැබැයිවා බයිවෙන් එපාහා. මං බට හිරිහරයක් කරන්නේ නෑ මංබට හි හිරිහරයක් කරන්නේ නෑ. බබුන් ඇ දෙෙසර නැමී ඇගේ ඉගෙන් අල්ලා ගන්ට සැරසුනේය. බබුන් දැන් ආදරෙන් ලැඟටම ඇවිල්ල. ඇගේ ඉනෙන් අල්ලගන්න සැරසන ආදරණී ආරාධනාවක් කරල නේද. හැබැයි එවිට දැරවිය තුළ පහළූයේ බියත් ප්‍රීතිය සම්මිශ්්‍රණය වූ අමුතු නොසන්සුන්සු භාවයකි. ද එක පැත්තකින් පුංචිමණිකාට ලෙංගත්තු හදවතක් තියෙන නිසා. තමන්ට කුතුහලයක් තිෙන නිසා මේ බබුන්කි පිළිබඳව යම් දැනීමක් ඇති නේ ද ගමී මිස්සු කතාාවෙනවාම යත් දැකල තියෙන යයාගද රයිීය හරි ලස්සනයි එයා තමයි ගමේ කොක්කොම කතා කරන අවංක මයිය ගමයින් හොඳ ශක්ති සම්පන්නම කෙනා මේ මනුෂ්‍ය ගමීන් එහෙම මනුෂ්‍යෙක් තමන්ට ආදරය ප්‍රකාශ කරන හදනකොට එක එක පාර බෑ කියන්න බෑ. එනිසා සතුටුයි හැබැයි වගේ බයක් තියෙනවා හේතුව. මෙයා හරියටම දන්නේ නෑ මේ කවුද ආශ්්‍රය කරලා නෑ මොනවගේ චරිතයද ගම්මු මොනවකි මේ මනුෂ්‍යයා මොනවගේ හැඟීම් දැනීම් තියෙන කෙනෙක්ද කළ දන්නේ නෑ. පොඩිහාදුලේ බලන් අවසාන චේදට එනකට අපිට දැනෙනනවම හෙම එකක්. බබුන් අප්පු වෙතින් පළාජන්ට ඔහු විසින් අල්ලාාගන ලැබීමට දැඩි ආශාවක් ඇතුරුපන්නේ දැන් දෙකක්නේ හිත අතරමං වෙලා බබුන් අප්පුගෙන් ගැලවෙලා. ඇ තර දුවන්නද නැත්තම් බබුන් අපපුගේ තුරුලට තුරළු වෙන්නද හිත දෙගෙඩියාවෙන් අතරමං වෙලා. එහෙයින් ඔහුගේ අතේ ඇගිලිත් තමාගේ ශරීරයේ ස්පර්ශ වනතුරු ඇ බිම බලාගිනිිශ්ශබ්ද උන්නීය. තැම් මොකක්ද කරන්නේ කෙර හිතාගන්න බැඩි තැන බබුන් අපපු හිමින් සැරේ ඉනට අත තියනකං. ඇගිල්ලි ඇගේ වදින කං බලාගෙනම හිටියා මොකදද කරන්න කියලා හිතාගන්න බැරිව අතරමං වෙලා. මොහොතකින් කෑගාගෙන ගම දෙසරදුවන්ට හැරුණාය. ඔන්න ප්‍රතික්‍රියාව නේද. එක දරන්ට ඉවසන්ට බෑ පුරුදුනෑ හිතට බයයි එනිසා අර ඇඟට බබුන්ගේ ඇගිල්ලි වදින කොටම කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා. එසේ දිවන ඇයට බුන් අපපුගේ හුස්ම ඉතා ළංව වැටෙන බවදැනන්නේ. හිස හරවා පසු උරහිසට උඩින් බැලූ ඇගේ මුහුණට ද ඔහුගේ හුස්ම වැදිනිි. බබුන් අපපුගේ දීප්තිමත් දෙරනතත් මහත්තොරුත් ඒ අත්තරේ කරද මල්මින් සුදට දිරිසුනුන් දතුත් ඇයට පෙනේ. මොහොතකින් ඔොහොගේ ශක්තිමත් බාහුවේ දැඩි බව ඈයට ප්‍රත්්‍යක්ෂ විය. බබුන් ලංව ඇගේ ඉංඟවට අතයාවා ඇය අල්ලා ගෙන මෙසේ කීවේය. දැං. පුංචිමැණකා ඈතර දිව්ව කිව්වනේ හැබැයි දැන් පුංචිමණක හිතින්දුවනවා. හිතින්දුවන වනේද. දිව්වට දැන් ආපස්හැල්ල බලනවා කෝහෝ බන් බබුන්න බලනකොට දැනෙනවා බබුන්ගේ හුස්ම ඒක ඇඟට වදිනවා ඒක තේරෙනවා ඒ උණුසුම දැනෙනවා එතකොට තමයි තේරෙන්නේ බබුන් පුංචිමණකව තදින් අල්ල ගැන. අදිි අල්ලගෙන ඊට පසේ බුන් කියනව පුංචිමනිකට ඇයි උඹ දුවන්නේ ඇයි උඹ බයවෙන්නේ පුංචිමනිකක් මං උඹට හිරිහරයක් කරන්නේ නෑ මේ නාරක්ෂාව නේද? මේ ලෝකේ ඕනෙ ආදරවන්තෙක් තමන්ගේ ආදරවන්තයට දෙන්න ඕනේ ප්‍රධහනමදේ ඕනෙම ප්‍රේමවන්තෙක් තමන්ගේ ප්‍රේමවන්තර දෙන්න ඕනේ ධහනමදේ නේද ආරක්ෂාව. ආරක්ෂාව තහවුරු කරනවා මොකදද කියන්නේ පුංචිමනිකා උබදුවන් එපා මං උබට හිරිහරයක් කරන්නේ නෑ මං උබට කරදරයක් කරන්නේ නැහැ. එහෙත් ඇගේඟ අත තබන විට බියෙන්හා රාගෙන් ඇගේ මුළු සිරුඩ වවුලන්ට වනි මේ මුතු හැඟීමක් අලුත් හැඟීමක් කුතුහලයක් ස්ත්‍රියක්. ඇ තම පුංචි ලැදරයක් තාම කන්ඥාවයක් තාම කුමාරිකාවක්. ඇයට කවුරුවක් පිරිිමියෙක් අතතියලනෑ. එනිසා එක පැත්තකින් ආසයි තව පැත්තකින් බයයි. එනිසා ඇගම වෙවුලන්න පටන් ගත්තා. ඇ ඔහුත් සමඟ පොර බැදුවාය. අර තදින් අල්ලං හිටපු බන්ධනයෙන් මිදන්න මොකද කළේ ආසයි තමයි. අ බිය නිසා ගැලවෙෙන් ඕනකමට පොර බැද්දා ඇතට තල්ලු කරන්න හැදුව. අර අත ගලවන්න කියල හැදවා. බියහා වේදනවත් රාගෙ හා ප්‍රීතියත් සම්මිශ්‍රණය සුරයකින් අයිෝ අයිෝයි හැඩුවාය. බලන්නක මේ අන්තිම වද වචන ටික බියහා වේදනාවත්. රාග හා ප්‍රීතියත් සම්මිශ්්‍රණය වූ සුරූපයකින් අයිෝ අයිෝයි හැඬුවාය. මේ වචනටික ඔබ වහන්සේලා නි වාර්වය මතක තියාගන්න බදෘතියක් විදිහට මෙ ඔ පාඩන් කරගන්නට ඕන. සාමාන්‍ය කතාවක නාට්‍ය සුරූපි බව හඟවන්නට වචනවලට පුළුවන්. මේ අවස්ථාවේ පුංචිමනකාගේ හැසිරීමේ ස්වභාවය මේ වචනවල තියෙනවා බලන්න. බියහාවේදනාව. එක පැත්තකින් විරුද්ධ හැඟීම් එක පැත්තකින් ප්‍රනාත්මක හැඟීම් බය සහ වේදනාව. තව පැත්තකින් ධනාත්මක හැඟීම් රාගය හා ප්‍රීතිය. මේ දෙකම සම්මිශ්්‍රණය වෙලා දෙකම දෝලනය වෙනවා. දෙකම එකතු වෙලා දෙපැත්තට මොකක්ද ඉස්සෙන්නේ මොකදද පහත් වෙන්නේ කියලා, දෝලනය වෙමින් කරකයාගත දෙයක් නොහැකිව හැබැයි වැඩිපුර බය ඔත් ඉලියට ඇවිල්ලමක දෙ වෙන්නේ. අයියෝ අයියෝ කියලා හඬන්නට වුණා. මේ තියන කේධාර්ථය. විශ්මයාර්ථය දෙකන මෙතන තියෙනවා. කේධාර්ථයක් තියෙනවත් විශ්මයාාර්ථයක් තියෙනවෙනිසා ඔන්න අපට තුංගනි පරිච්චේදය බොහොම මේ සමී පයි. ඒ සමීප බව ඇත්තටම සාහිත්‍යයට බොහොම හි කරයි බැද්දයගම නවකතාව පුරාවටම මනුෂ්‍යත්වය තුළ පවතින දුෂ්කර ස්වභාවය ගැන හැඟීම් ඉස්මතු කළත් මේ තුන්වන පරිච්චේදය සැබවින්ම ප්‍රේමණීය හැඟීම් පහල කරවන මනුෂ්‍යයා සතු සුන්දර හැඟීීමම් ඇති කරවන පරිච්චේදයක්. එනිසා බැද්දේගම නවකතාවේතිී ඇති. අත්ති අලංකාර පරිච්චේදයක් අපි මේ විදිහට කියවල නිමා කරනව හත්්‍රවනි පරිච්චේදට යනකොට අපිට හොයාගන්න පුළුවන් බබුන් සහපුංචිමණකා එකතුණයේ කොහොමද සහ ඔවුන් දෙදනා ගැනාගතය උන් දෙදෙන ලියාගත්යේ කොහොමද කියලා. ඉතින් ඉහෙනම් ඔබහන්සේලාට තෙරුවන් සරණ පාර්ථනා කරනවා අපි නවතිනවා බැද්දේගම තුන්වන පරිච්චේදය කෙවීම පාඩම. සදන dhadanan cina siian wadhadhadanය තුumbaන්නේයය බදන pasa කරම පරිවෙන් අධ්‍යාපනලබන suaasa poddhidha muduruan bahasaසගේ මෙin bahasaසගේ duaදුවන්ගේ දhamම් ඇස විවර කරමින්. සබුद්ධ ශසන சிस्थතිය උudෙessa dhaම්மி perera්‍රසි පera පදනමමகி සිදු කරෙන Mahagu सja Sakaai පරිවෙන් අධ්‍යප